විශේෂයෙන්ම අපි පක්ෂයක් විදියට පහුගිය කාල සීමාව තුළ නැවත වතාවක් ග්‍රාමීය නායකයන් දිරිගන්වමින් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කෙරුවා. ඒ තුළ අපි විශ්වාස කරන අපේ ග්‍රාමීය නායකයන් කියන්නේ අපේ පක්ෂ දසබල සේනාව. ඒ දසබල සේනාව ශක්තිමත් කරමින් අපේ සජ්ජන රැළ ගොඩනැගීම තමයි අපි පක්ෂයක් විදියට අරමුණු කරගෙන ඉන්නේ. ඉතින් ඒ අනුව අපි අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදාගෙන රුවන්වැලිසෑය වැඳපුදාගෙන ආරම්භ කරපු ගමන මේ වෙනකොට ලංකාවේ බොහෝ ආසන නියෝජනය වන ආවරණය වන විදිහට අපි මේ වෙනකොටත් සාකච්ඡා පවත්වලා තියෙනවා. ඉතින් අද කැස්බෑ වාසනේ සාකච්ඡාව පවත්වනවා අපේ ග්‍රාමීණ නායකයන් එක උන්ගේ අදහස් අපේ අදහස් ඉදිරි ගමන පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් ඉදිරි මාස කීපය ඇතුළත ලංකාවේ ග්‍රාම සේවසම් 14,000 නායක නායිකාවන් අපි මුණ ගැහෙනවා. අපි පක්ෂයක් විදිහට ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම්. අපි මැතිවරණ ලං වෙනකොට දේශපාලනය කරපු කාලයක් තිබ්බා. එහෙනම් අපි වැටුණා. ඉතින් දැන් අපි තීන්දුව කරලා තියෙනවා පක්ෂයක් විදිහට නිරන්තරයෙන් අපේ පාක්ෂිකයෝ එක්ක අපේ කණ්ඩායම එක්ක අපේ සාකච්ඡා සමිතිය එක්ක අපි ඒ ගනුදෙනුව පවත්වාගෙන යා යුතුයි කියන කාරණේ. ඉතින් ඒ අනුව අපි මේ වෙනකොටත් ඉතාමත් සාර්ථකව අපේ සමාජිකයේ මුණ ගැහිමින් පවතින විවස්ථානුකූලව ජනාධිපතිවරණයක් තියෙනවා. ඉතින් විවස්ථාව උල්ලංඝනය කරන්න හෝ විවස්ථාවෙන් පිට ආණ්ඩුව අනුගත වෙයි කියලා අපිට විශ්වාසයක් නැහැ. ඒ හින්දා අපි විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විවස්ථාවට ගරු කරන නායකයෙක් විදිහට විවස්ථානුකූලව මැතිවරණය තියයි කියලා. කතා බොහොමයක් තියෙනවනේ. හැබැයි ඉතින් අපි විවස්ථාවට අනුව සූදානම් වෙන එක නේද අපි කලියුත්තේ. නැත්තම් කටකතා වලට ලෑස්ති වෙන එක නෙවෙයි. එතින්ද අපි පක්ෂයක් විදිහට විශ්වාස කරනවා. අපි විවස්ථාවට ගරු කරනවා. අපි දැක්ක අරගලෙන් විවස්ථාව උල්ලංඝනය වුණා. විවස්ථාවෙන් පිට ගිහිල්ලා නායකයෝ පත් කරගන්න උත්සාහ කරා. හැබැයි අපි පක්ෂයක් විදිහට විවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ ඇතුළෙන් ජනාධිපතිවරයෙක් තෝරා පත් කරගත්තා. ඉතින් අපි හැමතිස්සෙම විශ්වාස කරනවා මේ රටේ ආණ්ඩුවක් පෙරලන්න ඕන නම් නායකයෝ වෙනස් වෙන්න ඕන නම් ඒ විවස්ථාවට අනුකූල විය යුතුයි කියන කාරණේ. ඉතින් ඒ අනුව ඉදිරියේදී මොන මැතිවරණද තියෙන්නේ කියන කාරණේ විවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ මැතිවරණ අපි සූදානම් වෙනවා. ඒ වගේම අපි කිසිම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව තීන්දුවක් අරගෙන නැහැ. මොකද අපි විශ්වාස කරන්නේ හැමතිස්සෙම ජනාධිපතිවරණයට දින නියමුණාම අපි අපේක්ෂක ඉදිරිපත් කරන්න ඕනේ කියන කාරණේ. ඔබතුමාලාගේම මාධ්‍යවේදී සහෝදරයා කලින් ඇහුවේ මොන මං ඡන්දෙද තියෙන්නේ කියලා. ඊට පස්සේ අහනවා කවුද අපේක්ෂකයා කියලා. ඒ හින්දා අපි පැහැදිලිවම ජයග්‍රහයි අපේක්ෂකයා ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණෙන් අපි ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන අපේක්ෂා කවුද කියන එක මැතිවරණයට දින නියමුණාම අපි තීන්දුව කරනවා. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය ඉදිරියේදී ප්‍රචාරක කියා ඔබතුමා වාදයක් ඉදිරියට කියලා තියෙනවා. අපේ විශ්වාස කරන්නේ ඔබතුමා වාද ඉලක්ක අපේක්ෂක සමාජ මාධ්‍යයේ අපි අපේක්ෂා කවුද කියන එක අපි වෙලාවට මැතිවරණයට දින නියමුණාම ජයග්‍රහයි අපේක්ෂකයා අපි ඉදිරිපත් කරනවා. මොකද අපි විශ්වාස කරනවා අපේ කඳවුර පාක්ෂිකයා සමේ රට සහ ඒකීයත්වය රකින්න පුළුවන්. වගේම මේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් ග්‍රාමීය ආර්ථිකයත් සමග ඒකාබද්ධව ගොඩනගන්න පුළුවන් අපේක්ෂකයා අපි ඉදිරිපත් කරනවා. දැන් ඔය සමාජ මාධ්‍ය ඉන්න හැමෝටම තියෙන අකුරු තුනයිනේ. ඒ කියන්නේ අපේක්ෂකයෝ දැන්ට මේ සාගර නාමල් 30 ඒත් තුනයි. අනිත් පැත්තෙන් අනිත් පක්ෂවල ගන්නකෝ ඒත් තුනේ ඉන්නේ අකුරු. ඒ හින්දා මම හිතන්නේ අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ අපේක්ෂකයා කවුද කියන එක පිළිබඳව අපි පක්ෂයක් විදියට ජයග්‍රහයි අපේක්ෂකයා අපි තෝරාපත් කරගන්නවා. පක්ෂෙන් අපිට විශ්වාසයක් තියෙන අපේ පාක්ෂිකයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරනවා. මේ මූලික වශයෙන් මේ වෙලාවේ රටේ විශාල අර්බුදයක් තියෙනවා. එක පැත්තකින් විදුලි බිල අපි සතුරු වෙනවා. එක පැත්තකින් අමාත්‍යවරයා යම්කිසි සහනයක් දෙන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි ඒක කෙතරම් සාර්ථකව මේ රටේ ග්‍රාමීය ආර්ථිකයට බලපායිද කියන ගැටලුව අපිට තියෙනවා. රැකියා දිනෙන් දින අහිමි වෙනවා. ආහාරවල වියදම දිනෙන් දින වැඩි වෙනවා. ප්‍රවාහන වියදම් වැඩි වෙනවා. ඒ වගේම අපි බලන් ඉන්නවා IMF එක ඇවිල්ලා අපුව බේරගනී කියලා. ඉතින් IMF එකකට ඇවිල්ලා අපුව බේරගන්න බෑ. රටේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ. රටේ ගොවියා දීවරයා ශක්තිමත් වුණොත් විතරයි රටේ පුරවැසියාට සාධාරණ මිලකට නැත්නම් දැරිය හැකි මිලකට තුන් වේල කන්න පුළුවන් ආදායමක් උත්පාදනය කරන්න පුළුවන්. ඒ හින්දා අපි මේ වෙලාවේ සටන් කරන්නේ ඒ ජයග්‍රහයි මාවතට මේ රට රට යොමු කරන්නත් මේ රටේ අපේ පාක්ෂිකයා සහ මේ රටේ ජනතාවට ඒ සාධාරණීකරණය කරන්න මිසක් අපි පෞද්ගලිකව ඊළඟට කවුද එන්නේ අපේක්ෂකයා වෙන්නේ කියන කාරණේ නෙවෙයි. ඉතින් කලින් මහ බැංකුව මංකොල කෑව කියලා කිව්වනේ නේද? ඉතින් ඒ හින්දා ඒක වෙනම පාලනයක ඉන්නවද කියලා කියන්න මන් දන්නේ නැහැ. පැහැදිලිවම මම විශ්වාස කරන පෞද්ගලිකව කාරණා දෙකක්. එකක් මහ බැංකුව මීට වඩා විවෘතව නූතන ආර්ථික ක්‍රමවේදයන් වලට අනුගත වෙන්න ඕනේ. නූතන ආර්ථික ක්‍රමවේදයන් වලට. ඒ වගේම තමයි මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් ආණ්ඩුවත් මේ රටේ ජනතාව ගැන හිතන්න ඕනේ. ජාත්‍යන්තර සංවිධාන හෝ වෙනත් ආයතන ගැන හිතලා තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති තීන්දුව తీරන ගන්නවා වෙනුවට මේ රටේ සාමාන්‍ය ග්‍රාමීය ජනතාවට සාධාරණීකරණයක් සාධාරණ වෙන ආකාරයට තමන්ගේ තීන්දුව తీරන ගතිය යුතුයි කියන තැන මම ඉන්නවා.
හින්දා මහබැංකුවේ පඩි වැඩි කරගන්නවද රාජ්‍ය සේවකයාගේ පඩි වැඩි කරනවද දීමනාව දෙනවද කියන කාරණය නෙවෙයි. හැබැයි අනිත් පැත්තෙන් මේ රටේ සාමාන්‍ය ජනතාවට කොහොමද තමන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න කියන කාරණය තමයි වැදගත් කාරණය. ඒ හින්දා ඒ තීන්දුව తీරන ගන්න අය කවුරුත් ඒ ගැන හිතලා තීන්දුව తీරන ගත්තොත් හොඳයි. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.